ධර්ම දක්ෂණාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැදම කොට වදාලෙකරු දේශකයාණන් වහන්සේ පෝජනීය මාතරේ මහින්ද ස්වාමීන්දරයණන් වහන්සේ අවසරයි ස්වාමිහන්ස සමන්තා චක්හවාලිසු අතරාගච්චන්තු දීවතා සද්ධහම්මන්ම නිරාජස්ස සුනන්තු සග්ග මොක්හදං දම්මස් සවනෙ කාලු අයන් බදන්තා දම්ම සවනෙ කාලු අයන් බදන්තා දම්මස් සවනෙ කාලු අයන් බදන්තා නමුතස්සෙ භගවතු අරහතු සබ්බ ධම්මිසු අපපටිහත ඥාන චාරස්සෙ දස බලෙ දරස්ස චතු වීසාරජ්්‍ය විසාරෙ දස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිසෙරස්සෙ, ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්ස තතාගතස්සෙ ස්බ්нюුුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ බගෙවතු අරහතු සබ්බදම්මි සුුව පටිහතඥාන චාරස්සෙ දසෙබල්ල දරස්ස චතු වේසාරජ්ි විසාරදස්සෙ සබ්බ සතුත මස්සෙ ධම්මිස්සෙරස්සෙ දම්මරාජස්සෙ ධම්මත්සාමිස්ස තතාාගතස්සෙ සබ්බුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතු අරහතු සබ්බ දම්මිසු අප පටිහත ඥාන චාරස්සෙ දසෙ බලෙ දරස්සෙ චතු වේසාරජ්්‍ය විසාරෙදස්සෙ සබ්බෙ සත්තුත්තමස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාගෙතස්සෙ සබ්බ්нюුුණෝ සම්මා සම්බුද්ධස්සෙ උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවන් වැරදි වචනයක් පිටනොවේවා මිති්‍යදෘෂ්ටික වචනයක් පිටනොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටිනොවේවා උතුමෝ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සාසනාරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධරමය අවබෝධ කරගෙන උතුම් චතුරාරය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාධූ සාධෝ සාධෝ ධර්මශ්‍යවනාබිලාසී ශ්‍රද්ධහබුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්නී අද දවසේදී පින්වත් හැම දෙනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින්, ඔබෙත් මගේෙත් නිවන පිණිස මහාකරුණාවිං දේශනා කොට වදාළ, සුවාසූ දහසක් ධර්මස්කන්දය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. හද සද්ධර්ම දේශනාව ළු මහත් ලෝකයාකිරෙහීම මහත් අනුකම්පාවිං දේශනා කරවන්නට, ධර්ම දේශනාවේ දායකත්වේ ගෙන කටුතු කරනු ලබන්නේ මහනුවර අම්පිතිය මාවැලි ඔයනේ අංක හතලිහෙන් දහය ඒ නිවසේ පදිංකි දැනට කටාර්හි සේවිහි නියුතු W.M අනුරප්‍රියන්ත වනසිංහ මහතා එවගේම නයිනි ධම්මිකා වීරතුංග මහක්මිය එවගේම නදින්සා පියමිණී වනසිංහ දියනිය තරණ දෙවනිිත වනසිංහ පතුුණුවන් කියන පිින්වොතුන් පිරිසයි දේශනාවේ දායකත්වේගෙන කටයුතු කරුණු ලබන්නේ අපි ඒ පිංවතුන්ට දේශනාව අවසානයේ පුනාණුමෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානු ශසනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තුවන්. හද ධර්ම දේශනාව සඳහා ම මාතෘකාව හැටියට තෝරාගත්තා බොම අති විශේෂ ධර්මකාරණාවක් ධම්මපදෙහි සඳහන් ගාතාවක් තොලින් විස්තර කරන්න මෙ ගාතාරත්නය සංග්‍රහවෙලා තියෙන්නේ දම්මපද පාලියේ අරහත්ත වර්ගයේ ගාතාවක් හැටියට. ගාමේවා යදිවා රන්නේ නින්නේවා යදිවා තලේ යත්තාර හන්තෝ විහරන්ති තංභූමිං රාමණීය කාති සරලා අදහස පැහැදිලික් කලොත් ගාමීවා යදිවාරන්නේ ගමෙහි හෝ යම් වනයක හෝ වන ලැහැඹක නිින්නේවා යදිවා තලි වලතැනක ගොඩතැනක කෙනමේ කිසි අම් හෝ තැනක යම් රහතන් වහන්සේලා වාසය කරන වනම් යත්තාාරහන්තෝ විහරන්ති රහතන් වහන්සේලා වාසේ කරනවනම් තං බොහුමින් රමණීය රාමණය කාති ඒ භූමි සිත්කලු භූමි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ගාථාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ එක්තරා විශේෂ සිදුවීමක් මෝලික කරගෙන එහි නිධාන කතාව තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පවුලේ හිටිය අප පහතුනි සහෝදර සහෝදරියෝ හය දෙනේ සාරිපපුත්ත මහරහතන් වහන්සේ සමඟ හත්දන උපසේන රේවත චන්ද කියලා කුමාරවරු තුන් දෙෙනෙකුත් චාලා උපචාලා සිසූප චාලා කියලා තවත් සහෝදරියන් තුන්දෙනෙකුත් කියලා හෛදිනික් හිටිය. චුන්ද මහරහතන් වහන්සේ උපසේන මහරහතන් වහන්සේ සාරිපුත මහරහතන් වහන්සේ පැවිදිවෙච්ච කාලෙම පැවිදිවෙලා රහත් බව ලැබුවා. සාරිපපුත්ත මහරහතන් වහන්සේට අන්තිමකාලයේ උපස්ථාන කර කර හිටිය චුන්ද මහරහතන් වහන්සේ. චාලා උපචාලා සිසූපචාලා කෙළමේ සහෝදරියන්තුන් දෙනක් භාග්‍යතු වහන්සේගේ ශාසනී මහනවෙලා රහත් බව ලැබුවා නමුත් මේ රේවත කුමාරයා මේ පිරිසත් එක පැවිදි වනු කෙනෙක් නෙමේ මකද මේ සාරපුත්ත මහරහතන් වහන්සේගේ මැනියන් සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පාන දවස වෙනකම්ම ඩැඩි මිත්‍යා මතයක් දරාගෙන මිත්‍යා දෘෂ්ටයක් වැළඳගෙන හිටපු කෙනෙ කිසිම කෙනෙක් පැවදිවෙනවට මෙ සාරී බැමිණියගේ තරම් මනාපයක් තිබුන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ නමුත් තමන්ගේ මැනියන්ට අන්තිම මොහොති අනුග්‍රහයක් කලාා උන්වහන්සේ පිරිනිමට පැවේ මෙ සාරී බැමිණිය සෝවාන් පලෙහි පිහිතලා. අපි ඒ කාරණාව චුන්ද සූත්‍රය සාකච්ඡාවේදී සාරිපපුත්ත මහරහතන් වහන්සේ පිළිබඳ කතා කරත්ති අපි ඒ කාරණාව දේශනා කළා. මෙ රේවත කුමාරයා මෑනියන් සමඟ ගීගෙදරවාසේ කළි කොද බොහෝ ධනයක් තිබුණා මැනියන් අන්තිමටම කල්පනා කරා තමන්ගේ එකම පුතාටමේ ධනය හිමිකම් කියනවා ඔහු ඒ ධනිය බුක්තිවිඳගෙන ජීවත්තේ කියලා නමුත් දවසක් සාරපුුත්ධ මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සෙල් ආමන්තරණය කරලා කියනවා මහනෙන රේවත කුමාරයා යම් දවසක පැවිද්ද ඉල්ලගෙන ආවෝ රේවත කුමාරයාට පැවිද්දල බල දෙන්න කියලා ට මගින් විමසන්ඩෝන නේ මගේ මෑනියන්ගෙන් විමසන්න ඕනත් නෑ ඔහුට පැවිද්ද දෙන්න දුඹල පසුබට වෙන්න පා කියලා සාරිපපුත්ත මහරහත්තන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අවාදයක් දෙනවා. මොකද සාරිපුත්ත මහරහතන් වහන්සේ දන්නවා. මෑනියන්ගෙන් කවදාව තවසරගන්න ලැබින්නේ. සාරිපපුත්ත මහරහතන් වහසේ දකිනව මේ රේවත කුමාරයා මොනකරුණක් පදනාම් කරගෙනද මේ සාාසනෙ ටෙලිබින්නේ කියලා. එතුත් භික්ෂුන් වහන්සේලා සාරිපපුත්ත මහරහතන් වහන්සේ හොය හොය හිතියෝ රේවත කුමාරයට පැවිදිවෙන්නේ විලාව ප්‍රමාණවත් වෙනිිනේ ඒනි සා සාරිපපුත්ත මහරහතන් වහන්සේ භික්‍ෂුන් වහන්සේලාට උප දෙෙස් දෙෙනවා රේවත කුමාරයගේ මවත්මම පියත්මම මගෙන් නුබලට අවසර තියෙනවා නුබල රේවත කුමාරාව පැවිදි කරවගන්න කියලා රේවත කුමාරයා විවාහිට සුදුසු වයිසක් කෙනෙකොට සාරී බැමිණිය ඒ සුදුසු වෙලාව බලලා පේවත කුමාරයා විවාහයක් සඳහ සූදානම් කිරෙවා. සාමාන්‍ය කුමාරුවරු විවාහ කරන වයිස එලෙබෙනකං සාරී බැමිණිය හිටියනේ. මොද තමන්ගේ දරු ක්කෝම ඇැ මේ වෙනකොට ශසෙනිට ගිහිල්ලා. සමහරි විටක ඇයට බියක් ඇැතිගැන්මක් තියෙනට ඇති ඇය තමන්ට අයිතිමි අන්තිම පුතත් ශාසනිටියාව කියන බිය. කොහොමුණත් සුදුසු වයිසෙනකම බලාගෙනින් නැතුව. ප්‍රේවතු කුමාරයා, සුදුසු භවට පත්වනාම විවාහයකට සුදුසු බවට පත්වනාම රේවත කුමාරයාට විවාහයක් සෝදානම් කරවන්න මෞතුමිය කටයුතු කරා. සුදුසු කොලේකින් දැරවියයක් තෝරාගෙන සුදුසු දවසබ බලලා රේවත කුමාරියයි ඒ දියනියවයි විවාහගි විසගත්තා. මේ දියනියකි ගෙදර කුමාරියගේ ගෙදර කුමාරියගේ මිත්තනයක් ජීවත්වෙනවා. එදාමී රේවත කුමාරයා මෙ කුමාරිකාව බලන්න නිවසට ගියපු වෙලාවෙ ගියවපු පිරිස අහනවා කෝඩ් දුව නුඹගේ මේ ධර්මීහි හැසරෙන මිත්තනිය නුඹගේ මිත්තනිය බොහෝම වාසනාවන්තයි ඇයි ධර්මී දැකපු කෙනෙ ඇයි කොහෙද කියල පිරිසවිමසනවා මොකද ඥාතින්ගේ අරමුණක් තියෙනවා ඒ මිත්තනය දීර් ගෞෂල බොපු කෙනෙ අපේ දරුවන්ට ඇගෙන් ආශිරවාදයක් ලැබුණොත් මොව කාන්තෙම සුවපත් භහාවේට පත්තිෙනවා කියලා ඇයට විශ්වාසයක් තියෙනවා. ඇකරහි විශ්වාසය තබලා ඇයව හොයනකොට අර ධරමය දැකපු ධර්මියය දන්නවකිනම වචනය රේවත කුමාරයාගේ හිතට තදිින්කා වැැදුුණා. ඒ වෙලාවෙදම මේ මිත්තනයගිින් අහනවා මොනවද මේ ධර්මී දැක්ක කියල කියන්නේ. මේ කරුණු පිළිබඳ රේවත කුමාරයට එතරං අවබෝධයක් තිබුන්නේ. මොකද රේවත කුමාරයා මහා ධනියකට හිමිකම් කියපු බ්‍රාක්්මන කොලේකින් උපන්න දරුවේ එනිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ කවෞද. ධර්මය කියන්නේ මොකක්ද සංඝරත්නය කියන්නේ කෞුදම කිසිවා රේවත කුමාරයට අවබෝධයක්නේ. එනිසා ඇය පිළිබඳ විමසල බලනකොට මේ රේවත කුමාරයට ඇයව දකින්න ලැබුණා පැසුනු හිසකෙසක් තියන දත් වැටිච්ච මේ ඇගරැලි වැටිච්ච ගෙසග ව සිරුරක් තියන මේ මිත්තනියව දැකලා ඇගේ රූපිය දිහා රේවත කුමාරයා බහෝම අප්‍රසන්න විදියට බලාගරන්නවා. ඒ වෙලාවේදී ප්‍රේවත කුමාරයා අහනවා ඇයි මේ මෑග කෙස් මේ විදියට සුදු වෙලා තියෙන්නේ ඇයි මේ මෑගේ මේ දත් වැැටිල්ල යෙන්නේ ඇයි මේ මෑගේ සම රැලි වැටිල්ල යෙන්නේ එකන්නෙක ප්‍රශ්න කරනවා එමන රේවත කුමාරයා ඒ නගන ප්‍රශ්ණත්තික හිතන්ඩ රේවත කුමාරට කිසිදාක ඉතරම් වයවූර්ධ කෙනෙක් ජීවිතයට දැකගන්න ැබිලනේ රේවත කුමාරයට ඒකයි ඒව දකිද්දී මේ මිත්තනිය පිළිබඳ ප්‍රශ්න වැලක් හිතට ආවේ එමනක් රේවත කුමාරයා කියල කියන්නේ හොඳ මනාශරීරයක් තිබිච්ච හොඳ රූප සම්පර්තියක් තිබිච්ච බෝම වර්ණවත් දේහයක් තිබිච්ච කුමාරේ ඒ කුමාරයට මේදි හා දකිනකොට මේ පිළිබඳ කුමාරයාගේ හිතේ ප්‍රශ්න වැලක්නෙකුණා කුමාරයා හනවා මේ මිත්තනය වගේ කවදහරි දවසක මගේ හිසකසත් සුදු වෙනවද මේ මිත්තනියගේ වගේ කවදහර දවසක මගේ දට්ටිකක් වැටිනවද මේ මිත්තනියග වගේ කවදහරි දවසක මගේ හමත් රැලි වැටිනවද මෙන්න මෙහෙම ප්‍රශ්න වෙලාක් කුමාරය ඉන්න පිරිසග හනවා ඕු ෙසිියල් අන්ටව පිළිතුරු දෙෙනවා <imit Four -ALLY> ැ ේතුුමාරය කෙකන්න පවතනි සංසාරී කල්ප ලක්ෂයක් පාරමිතා පුරෝල හිට පෞත්තමී සසරේ පුරුදු කරල තිබිච්චමේ ධර්මියන් ඒ පොරුදු බව නිසා මේ මොහොතෙමි අවස්ථාව පිළිබඳ ඔහුගේ හිතට ධර්මයත්්‍යෙක්ක ගැලපීච්ච අදහස්තිික හිතට නැගුණා කුමාරයා කල්පනා කරනවා මේ කාන්තාව වගේ දවසක මටත් මීතත්වෙෙට පත්වෙන තියෙනවන මේ කාන්තාවගේ ශරීරය නේවගේ ැඩිවැටි තියෙනවගේ මගේ ශරීරයක් රැලි වැටිනවන මොකද මම්ම ගත කරන ජීවිතය සැපය. බලන්න පෙන්වතුන අපී පසුගිය සතිය දවසක සාකච්ඡා කලා අප පින්වතුට මතක ඇති සුකුමාල සූත්‍රය සුකුමාල සූත්‍රයේදී අපේ මහබෝසතානන් වහන්සේ ගිහිගෙදර වාසය කරන කොට අසීමිත සැපයක් වින්ඳ. රම්මි සුරම්ම සුබ කියල මාලිගා තුනක හේමන්ත ඉරතුවට එක මාලිගාව ගිම්හාන ඉරතුුවට තවත් මාලිගාව වස්සාන ඉරතුුවට තවත් මාලිගාවක් ලෙස මාලිගා තුනක සැපවන්ද. කුමාරයට හදලදිවිච පොකුුණ තෞතිසා දෙව්ලවින් විශ්ම කර්මදිී පුත්‍රයේ විල හෙදවී. එක මාලිගාවක් ලක් චනු යිදාහක් සේවේ කළා. ඒ තරම් අති විශාල සැපයක්බිඳපුූ සිද්ධාර්ථ කුමාරයා සතරපෙර නිමිතිවල මහල්ලෙක් ලෙඩෙක් මලමිනික් දකිනකොට මොකද හිතුුණි අපේ භාග්‍යතු වහන්සේ භික්‍ෂන් වහසට දේශනා කරනවා මහන්නේ එදා මට යව්වනය පිළිබඳ යම්කිසි මදයක් තිබුණන තරුණකම පිළිබඳ යම්කිසි මදයක් තිබනනං භාග්‍යතනා ශ්‍රදේශනා කරනවා සෝ සබ සෝ පහි ඒ සියල්ලක්ම ප්‍රහණය වුණ යෞ්වන මදය ප්‍රහාණයෝනා ව්‍යාදියට පච්චච්ච රෝගීවෙච්ච පුද්ගලයා දැක්කම නිරෝගීකම පිළිබඳ යම්කිසි මදයක් මට තිබුණන ඒ නිරෝගීකම පිළිබඳ මදය මට සම්පූර්ණිම ප්‍රහණය වුණා ජීවිතයේ පිළිබඳ යම්කිසි මදයක් මට තිබුණ නං මම සදාකල් ජීවත්වෙනවා කියලා යම් මදයක් මට තිබුණ නං මහනිනි ඒ මදය මගෙන් සම්පූර්ණයම ප්‍රහණය වුණ කිවා පත් අපේ භාග්‍යවතුන් වහන්සේට මෙවැනි සිතුවිලී සිද්ධහාර්ථ මහබෝසතානන් වහන්සේ ලෙසි ඉන්න කාලයේ හිතුනිය ඇයි සාරා සංකි කල්පලක්ෂයක් පුරාවට්ටම ඒ දේවල් වඩලති වෙචි නිසා. එනම එක ජීවිතයක පුරුදු කරපු දෙයක් නෙව. එ සාරා සංකි කල්ප ලක්ෂයක් උන්න්නහන්සේදීවල් වඩල තිබුණ. ඒන පංහතුන බුද්ධත්වය ලබලක් කෙළේ සියල්ලක්ම ප්‍රහීන කරන කම්ම මාරයට අවුදු හතක් පස්සෙෙන් ඉදලලා. එක්ඳු කෙ සිතක්වත් හොයාගන්නට බැරිවුණේ ඇැන් උන්හන්සේගේ කෙලෙ සිත යටකරන්න මොනතරම් සිහියක් උන්හන්සට තිබුණද ල හිතන්න පින්වත්නී අද ලෝකයේ බොහෝධනෙක් තමන්ගේ හිත අකුසලයට නැඹුරු කරනවනා යමෙක් අකුසල් කරන වනන් ඒ අකුසල් කරන්නට මෝලික වෙච්ච මද තුනක් තමයි මේ මද තුන යව්වන මදය ආරෝග්‍ය මදය ජීවිත මදය ංහිතර මේ මාතෘකාවමං එදත් සදහන් කළා වෙන්නම සාකච්ඡා කරන්නට වටින මාතෘකාව කියලා තරුණකම පිළිබඳ යමෙකුට ඒ මදය මාන්‍යය තියෙන තාක්ක ඔහුට මේ අකුසලයන්න්නේ ආදීනව තේරෙන්නේ අපේ පින්ඔතුන් හිතල බලන්න සමහර ශක්තිවන්ත පුරුෂයෝ සමහර හැඩි දැඩි මිනිසුන් තරුණ කාලේ ඔවුන්ගේ ජීවිතය ඔවන් ගතකරපු විද්‍ය පිළිබඳ අදවිමසල බලන්න අද ඕවන් ඒ ගතකරපු ජීවිතයේ පිළිබඳ ඕවුන් අද පසු තැවිලිවෙනවා නමුත් අන්තිම මොහොතේවත් ජීවිතයේ පිළිබඳව තමන් හරියට වටහාගත්තුන තියයි නං අතීතේ කරපු දේවල් හරි වීර ක්‍රියා හැට ුන්ට හිතෙන්නේ පිංහොතුන යව්වන මදය යමෙකොට ඇති වුණොත් හුගේ හිත පින්හවොතින කකුසලට එන බරුවින් ජීවිත මදය යම්කිසි කෙනෙකොට ඇති වුුණු ඔහු මරණයට බයි නැත්තා ඒත් ඔහු අකුසලේටමයි හිතන බොරු කරන්න පිහතුති බලන්ඩ මළගෙදරකට යනවා සමහර වෙලාවටේ මරණයේ දිහා බලලා ගෞරව දක්වල එනවා අපිතම ඒකෙන මැරුණේ මදවතු්‍ර පානය කරලන සමහරලාට ඒකිනා මැරුණේ යම් වැරදි ක්‍රියාවක් කරනට ගියපු මොහොතකන සමහරලට ඒකෙන මැරුණේ වාහනයක් අපරීක්‍ෂාකාරිව පදවලන සමහරලාට ඒකිනා ම් රෝගයක් නිසා මැරුුණ. කවද දාවත් පිංවතුනී ඒ මරණයට ගිහිල්ල හිතන මද අනේ මමත් මෙහෙම මැරෙන පුළුවන් කියලා මිනිහි කරන්නේ ඇයිඒ ජීවිත මදිය තියෙනවා බොහෝ දෙනෙක් පින්හතුන අකුසලෙන් හිත ඈත්කරගන්නට බැරිවෙන්න ප්‍රධානතම හේතුව තමයි මේ මදතුන්න ජීවිත මදිය කෙනෙක නම් හැම්ම කෙනෙකුටම තියෙන පුළුවන් කාරණා තමන් මැරෙනවා මමදැන් මරණයට සෝදානම් බෙන්ඩුවඕන? එහෙම හිතක් ඔවුගේ හිත්තල. පිහිතල නැත්තම් මෙවන් බුද්ධෝත්පාද කාලයක ලබපු මනුසි ජීවිතය පිළිබඳ. ඕන් මොනතරම් පසත විිලිබිඳිව ඕනද. තමන්ගේ ජීවිතය, කවදහරි දවසක මරණයට පත්වෙනවා. ඒ මරණීන් මතුව මම යන ඊළඟ ආත්ම භාාවය මම සුවපත් කරගන්නට ඕන නැත්තං මට. මීට වඩා දුක්ඛෙද ජීවිතයක් ලැබෙනවා කියන කාරනාව ඔඕන්ගේ හිතට පෙන්වතනි හරියට දැනීලනේ එක තමයි ලෝකී හැටි දැ සමහර කෙනෙක් අහනවා නිරයක් කියලෙ එකත් තියෙනවන අකුසල් කරාම නිරයට යන බවත් මිනිසු දන්නවන ඇයි මේ මිනිස්සු අකුසල් කරන්නේ කෙළ සමහර දෙෙනෙක් ප්‍රශ්න කරනවා. ඇයි මේ මිනිස්ස අකුසලට බයනැත්ත කෙළ සමහරලාට ප්‍රශ්ණ කරනවා. පෙන්වතනි මං එහෙම හිතනයගේ මෙහිම ප්‍රශ්නයක් කහන්න? සිරගෙදරක් කියල එකක් තියෙනවනම් දඩුවමක් යම්කිසි වරදක්කරාම ඒකට දඩුවම් ලබා දෙන නීතියක් කියලෙ එකක් කටේ තියෙනවනම් අපි පිහතුම් බලන්ඩකෝ මිනිස්සු වැරදි වැඩ කරනෙ අඩු කරලා තියෙනවා. මිනිස්සු වැරදි වැඩ කරන එක නතරකලා තියෙනවද. මේ ඇස් දෙකටම පේනවා. හොරකම් කලෝ හිරයනවා. මිනිස්සු මැරුවම හිරේයනවා. එක දන්නවා. යම් අපරාධයක් කලොත් එක දන්න නමු දැන දැනක් පිංවොතුන ඇයි ඔවුන් ඒ අක්කුසලයට ඒ වරද ඔවුන් කරන්නේ ඒ වරද කරන වෙලාවට ඔවුන්ට පිංොතන තමන්ට ඊළඟ ොහොතේ වෙන දේ පිළිබඳව ඔවන්ගේ හිතට අදහසක් කියන්නේෙ නෑ ඇයි ඒ අර අක්කුසලයෙන් හිත වැහිල තියෙන නිසා නිරය පිළිබඳවත් කියන්න තිනයකම තමයි සතර අපාය පිළිබඳව කියන්න තියන තේකම තමයි අකුසලයට යමෙක් අකුසල් කරාම ඊළග ආත්මභාාවේ දුගතියට යනවා කියලෙ එකක් තියෙන මනං ඇයි මිනිස් වකුසල් කරන්න කියලා ප්‍රශ්න කරනවනං පංගතුන ඔබම හිතල බලන්ඩ මේ ඇස් දෙකට පේන්නම මිනිස්සු වැරදි කර කර හිරේ යනව අපට පේනවා ඒත් සමහරවෙලාවට ඒ හිරගෙවල්ලල ගියපු මිනිසු පවා ආයවෙල කීවතාවක් ගීල තියෙනවද මමේ සරල උදාහරණිකින් පිංහතුන්ට පෙන්නුවේ ඕකම හිතල බලඩ සසර පිළිබඳව වටහගන්න මොනතර ප්‍රඥාවත්තිය නොටද.ක අරකාණා පිළිබඳ ප්‍රඥාවක්න තියයි ඒ කාරණාව පිළිබඳ ඔහුට තියනර අකුසලයන්ග තමන්ට තිබෙන ඒ ප්‍රඥාව වැහිල තියෙන්නේ බලන්න පිංවතුන සමහරදිනෙ හොරකං කරන්න මොනතරම් වැයම් කරනවද. සහර නොෙක් නොෙක් මද්‍රව විකුණන්න මොනතරම් වැයම් කරනවාද. එතකට ඔය ගන්න වෑයම යහපත් ලෙස සාධහරණ ලෙස මුදල් උපියන්න පුලම් ්‍යායකටේ ශක්තියොදවනමන. හැබේ ඔවුන්ට එහෙම සිතුවිලි පහලවෙ ඇත්ති ඇයි. අර අකුසලයන්ගේෙන් හිත වැහිලදන්නේ. එහෙම අකුසලයන්ගගේෙන් හිත වැැහුුණම මලෝකී අතාාර්ථයෝුන්ට පේන්නේ. ඒකන අර භාගතුනන්සේ දවසක් අනේපිටි සිටුතුමා ඉදිරියේදී එක්තරා දේවතාවීකට දේශනා කළින් යම්කිසිකෙනෙක් අකුසල් කරනකොට, පෞකරන කාලයේ ඔහුට පෙරකරපු කුසල්ලිසා මේ ජීවිතයේ ලැබෙන්න්නේ හොඳ දේවල්න පෞකරන කාලයේ පෙරකරපු කුසල් ලසා අර පෞකරන කාල සීමාවතල ඔහුට ලැබෙන යහපද්දීව. අපිහිතම මත්ද්‍රෞවිය මත්වතුර නොයි කාදී දේවල් සම්බද්ධයෙන් ව්‍යාපාරයක් ලොකුලාබ ලැබෙන. හොඳ වාහන ගන්නවා හොඳ ගෙවල් දොරවල් හදනවා හොඳ ඉඩ කඩන්ගන්නවා උඹ හොම සුකෝපබෝග ජීවිත ගත්ත කරනවා ලැබින්නේි මුක් නිසාද පෙරකරප් කුසල් නිසා ඇතකර පෞකරණ නිසායිව ලැබෙනව නෙවේ ඒ පෞකරද්දිත් අර්ථික ලැබිණ මොකක් නිසාද පෙරමොනවාරි කුසල් කරපුොනිසා. ඔහු කවදාවත් පින්හතුන පෞකරාම ඒක ආදීනවයක් මට කවදර දවසක ලැබෙනව කියනක පිළිගන්නවද පිළිගන්නේ. හැබැයි යම් කල්ලෙක පින්වතුන ඔහුට දුක්විදිිනි සිද්ධෝ වනො. අර පෞගෙවන් සිද්ධෝනෝත් ආන්න ඉදාට පිංවතුනි ඔහුට පිහිටක් පිළිසරනක් ලබන්්ඩ කිසිම කෙනෙක් තමන්ගෙලං නැතියෙනවා තමන්ටවත් බෑපින්හතුන එදාට තමන්ට විහිතවින් එක තමයි සංසාරය හැති ඒ තරම් භයානක සසරකයි අපිමි ඇවිදිී අකුසල් කරන මිනිස්සු දිහා බලලා ඇයි මේ මිනිසුන්ට මෙහෙම වෙන්නඇත්ති කියලා ඕවන් පිළිමඳ විමසන්න කලින් ඒ ජීවිත දිහා දැකලා ඔබ කල්පනා කරඩ අනේ මේ තරම් වටින ධරමයක් තියෙන යොගයක මේ තරම් සත්පුර්ෂ ධර්මයක් තියෙන උතුම් බුද්ධ සාසනයක මේ මිනිස්සූ මොන්න තරම් දරුණු අකුසල්ද මේ රැස්කරගණ්ඩි කියලා ඔබ එහෙමහිතලා ඔබ එවැනි අකුසල කරම නොකරනවනං ඔබ පිළිබඳබ සතුට වෙන්න අනේ මේ තරම් අකුසල් කරන මිනිස්සු ජීවත්තන ලෝකයේ මම ඒ අකුසල කර්ම කරනකින් අයිවෙලා මම කුසල් කරන්න මගේහිත යොමුවෙලා බණ අහන්න මගේහිත යොමුවෙලා පින්කරන්න මගේහිතයොමු වෙලා සිල් රකින්න මගේ හිතය ොමුවෙලා කියලා ඔබට හිතෙන වනං ඔබ පිළිබඳ පින්හතුන ආත්ම විිමානයක් ඇතිකරගන්න. රහතන් වහන්සේලාට පංහතුන පහල වෙන එකම සිතයි තියෙන්නේ හසිතු උප්පාද සිත ඒ හිතහඳඋන්මන්නේ හසිතු උප්පාද සිත කියල් උහන්සටට සිනාව පහල වෙනම කොයි විලාවකදිද. ඔන ප්‍රේතියක් දැක්කම සමහර ප්‍රේතියෝ දැක්කම මුගලන් මහරහතන් වහන්සේ එව උත්තමෙන්න් වහසල සිනාව පහල කල තියෙනවා මොකක් නිසාද. පත්න උන්වහන්සේලා ටේවිලාවට හිතෙනවා මම මේ වගේ සංසාරෙ කී වතාවක් නම් ප්‍රේත භාවවල ඉපදිලා තියෙනවද මම ආයිමත් සංසාරයේ කිසිදු කලෙක කිසිදු භාවයක මෙහෙම ප්‍රේත භභාවවල උපදින නෑ කියලා උන්වහන්සේට හිතර සතුටක් උපදිනවා ඒ සතුට තමයි උන්න්නහන්සේලා සිනහවකින් පිට කරන්නේේ එකට තමයිෙන හසිතු උපාද සිත කියලා. මං මේ කාරණාව ඔබට මතක්කලි අපට එහෙම හිතන්න තරම් ප්‍රඥාව කපිළඟනේ නමුත් දරමී හැසිරෙනවා නං ඔබ ඔබ දම්මානුදම්ම ප්‍රතිපදාවහි නං ඔබ ජීවත්තෙන්න්නේ ඔබ කරපු අකුසල් නතරකරපු කෙනෙක් නම් ඔබ නොකරපු අකුසල් නොකරන්න වෑයම් කරන කෙනෙක් නම් ඔබ කරපු කුසල් නැවත කරන කෙනෙක් නම් නොකරපු කුසල් කරන්න වෑම් කරන කෙනෙක් නම් ඔබ පිළිබඳ සතුටක් ඇතිකරගණ්ඩ ලෝකයේ මිනිස්සු ගමන් කරන මාර්ගෙන් මම අයින්වෙලා ලෝතුරා බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා ගමන් කරන මාර්ගගේ මම ගමන් කරන්නේ කියලා අර මාර්ග දිහාබල් ඔබ සතුර ඇතිකරගඩ මොකද පින්හතුනි මේ මාර්ග ගමන් කරන්න සංසාරේ පුරුදු කරපු හිතක්තියෙනට ඕන හැම කෙනෙකුට මේක ලැබින්නේ සමහරයට ලැබේ බොඩක් ප්‍රමාද වෙලා සමහරයට මේව තේරේව ගොඩාක් ප්‍රමාධී අවස්ථාවන් වලදී නමුත් ඔබ ඒ ධර්මය ඇසු කරගෙන ඔබ ජීවත්த்திෙන මනං ඔබ තුළේ සතුට ඇති කරගඩ රේවත්ත කුමාරයට ඇතිෝන්නේ ආන්න ඒ සංසාරයේ පුරුදුකරපු හිතයි රේවත කුමාරයා කල්පනා කරනවා මෑ වගේ මටත් කවදර දවසක මේ තත්த்திර පත්த்திෙනමිෙනවන මට මොකද මේ ලබන ජීවිත සක්්‍ර මේක තේරුම් කරන්න එකම කෙනා තමයි මගේ සහෝදරයා සාරිපුත්තයන් වහන්සේ උන්වහන්සේගේ ළඟට ගියෝත් මට මේ ප්‍රශ්නයට පිළිතුරක් වැන පොළුව. උන්හන්ස තමයි මේ ප්‍රශ්නයට පිළිතුර දන් එකමකිෙනා නමුත් දැන් තමන් ඇල්ලඉන්නේ විවාහයට දැන් කුමාරිකාවක් විවාහ කරවාගෙන ඒ ජීවිතයට යන්නයි දැන් සූදානම්බින්නේ. රේවත කුමාර දැන් මේ අවස්ථාව මගහරිී න්නෙබෙයි නම ත්‍රේවත කුමාරයා බිරිඳත් සමඟ දෝලාවේ නැගලා ගේ නිවස බලා ගවන් කරනවා. එකකාලේ විවාහ මංගල උත්සව සිදුකරලා නිවසති යන මොහොතයිමි. කුමාරය යන ගමන් මදදුරක් ගිහිල්ල තමන්ට සරීර කෘතියක් සොඳහයිලියයට යන්න ඕන කියලා දෝලාවෙන් බැස්සා. පිරිස බලාගිනින්නවා කෙලේ ඇතුල්ට ගිල්ලේ ආයිමත් නැවත දොවට නැක්කා. ආයිමත් මද දුරක් යනවා ගිහිල්ල ආයිමත් නැවත පිරිසට කියනවා ටපොඩක් ීරි ෘතියක්රගන්න ඕන, එනිසයිඩ දෙන්නෙ කියෙළලා යිමත්්දෝලා වනමත්තලා කැලටිලලා අයිමත්තිෙන. මෙිම වාර කහිපයක් කලා කුමරෑ මේකින් අර ඉන්න පිරිසට ඒත්තු ගැන්නවා තමන්ට ශරීරි යම්කිෙසි ආබාධයක් තිීෙනම කියලා. එනිසයි නිතර නිතර ශරීර කෘතිය කරන්න ඕන කියලා. දැන් මේ උපායොදන්නේ මොකටද සසරින් එතරවන්න. පිගතරි මිනිස්සු අකුසලයට බයෝනාම මිනිස්සු සසරට බයෝනාම ඕවන් පින්හතුනි දක්ෂ වෙනවා ඔන් උපායිශීලී වෙනවා ඉ මාර්ගෙට ප්‍රවිශ්ට වන්න අපි පින්හතුට මතකඇති අපි මහබෝසතානන් වහන්ස එක්තරා ජීවිතයක රාජ කුමාරයෙක් වෙලා රජ පවුල කිපපුදුුණ උපන් ජීවිතයම තමන් වහන්සටම ජාතිස්මරණ ඥානය පහළවන පෙර ආත්මිය දකින්න පුළුවන් ඥානයේ පහලවනා මට මේ වෙලායි මතකේටෙන්නේ නෑ නමුත්ඒ ජාතිකය සඳහන් කරනවා බෝසතාණන් වහන්සට පේනවා එක්තරා යොගයක එක රජෙක් වෙලා ඉපදිලා රට පාලනය කරලා ඉතා දීර්ග කාලයක් අවීචයේ විඳ පුදදුක දුගතියේ විඳ පුද්දුක බෝසතානන් වහන්සට පේන පටන්ගත්තා ඒක මතකට නැගපු වෙලා විඳළම එදාපටම් බෝසතානණන් වහන්සේ වැඩිහිටියක හොමද හරිට කොරෙක්වාගේ අංගවිකල ව ළමේක්වාගේ තමයි මාලිගාවි හිටිය රජතුමාගේෙන් පස්සදේ රජකමට හිමිකම් කියන්නේ නමේ කුමාරයා නමුත් අංගවිකල ලමීකුට රජකම්ම දෙන්න බේ. ඒනිසා රජතුමා බෝසතානන් වහන්සේව කැලේකට අරගෙන හිිලදෑම්. උපායකින් බේරගත්තේ මොකක්ද තමන් වහන්සේගේ සංසාරය. රට්ටපාල හාමුදුරු බලන් ගේගෙද රට්ටපාල කුමාරය වෙල ඉන්නකොට කුරු කියන රට්ටි තමන්ගේ පියාගෙන් අවසර ඉල්ලනවා පැවිදිවින්න. අවසර ලබල දෙන්නේනේ. ඒ වෙලාවේ. නොකා නොබී ගේ මැද්දසාාලෙට වෙලා අවවස්සර දෙනකන් හිඳගෙන ඉන්නවා ඒතරම් වීරියක් එන්නේ මොකක් නිසා දැන්. අදකාලෙ වලන සමහර තරුණ ළමයින්නවා? සමහර වෙලාට නොෙක් නොෙක් දෙවල් ඉල්ලලා එ ළමයිට වීරයනවා සමහර වෙලාවට අකුසලේකට වෙන්න පුළුව නොෙක් නොයික් දෙවල් කරන්න වෙන්න පුළුවන් සමහර වෙලාවට නොයිකාකාරයේ සම්බන්ධතා නිසා වෙන්න පුළුවන් එහෙමත් තරුණ ළමයි මේ සමාජින්නවා මේ රට්ටපාලකුමාරෙග වෑයම මොකක් මේ සසරතියෙන බය දැකලා ඒකින් එතරවෙන්න. බලන්න පින්හතුන සංසාරය පුරුදුකරපු හිත මොනතරම් දක්ෂද ඒ මාර්ගයට ප්‍රවිශ්ටවෙන්. මංගේිකර කලින් මතක් කළේ ඔබබ්ටත් එන්නේ එවැනි කුසලදහරම වඩන්න වෑයමක්න දැන් බලන සමහර වෙලාවට සමහර කෙනෙකුට තිල්නාටයක් බලබලාඉන්න චිත්‍රපටිය බලබලාඉන්න ලොකු වෑමක් තියනෙන? ත් සමහර කෙනෙකු ට එකක පැයක් බණන ටිකක් අහන්න මොනතරං අමාරුයිද බල ඇයිඒ තමන්ට පුොරුදු කරගතු හිතක් නෑ ධර්මය පිළිබඳ එහෙම වෙනවනම් ඒ පිළිබඳ තමන් පිංවතුන පියක් ඇති කරගන්න මට සසරේත් සසරේත් මගේ හිත පුරුදු පුහුණු කරලා තිනා කුසල් වඩන්න කියලා දැන් සමහර කෙනෙක් බණටිකක් කහන්න ගියාම් ලොකු වෑමක් තරණ්ඩ. හැයි ඔහුම පංවතුනි ඇස පිනවන්න කන පිනවන්න දිවපිනවන්න වනු තමන්ගි ශරීරයේ පිනවන්න වනු? ඒකට ලොකු ඇල්මකින් ඒ පැත්තට නැඹොරුවෙෙන. එහෙම ජීවිතයක් නම් ඔබට තියෙන්නේ. පිහතුනි ඒ පිළිබඳ ඔබ බියක් ඇති කරගන්න මම සසරේ පුරුදු කරලා තිනෙන මොන පැත්තද මගේ කියලා. ඔබට පහසුවෙන් බනහන්න පුළුවන්න බණ අහන ආශාවක් ඔබට තියෙනවන ඒ ඇල්මක් ඔබට තියෙනවන්න. ඔබ පිංතතින ඒ පිළිබඳ හිතලා. සතුටි වෙන්න මංම සසරදීත් බනාහල මට ඒ පැත්ත දියුණු කරගත්තු පුරුදු කරගත්තු හිතක්්‍ය මගළඟ තියෙන කියලා. එහෙම හිතුවම තමන්ටම තමන්ගේ ජීවිතය ගැන සතුටු වෙන්න පුළුවන් සමහර දෙෙනකුට තන්ගගේ ජීවිතය ගැන දුක් ඇති කරගන්නත් පුළුව. එමි රේවත්ත කුමාරය මේ වෑයම දරන්න එ මොකටද. සසරගමනින් නිදහස් වෙන මාර්ගිතියන්න. බලණ පින්හතුන මොනතරම් දක්ෂද, මොනතරම් උපාශීලීදක මේ කාරණාව තේරුම් අර්ගෙන රේවත කුමාරයා පිරිසට කියනවා නුඹල යන්න මම පයින්ගෙන්න්න නොකද මට ශරීරාබාධයක්තියෙන් කුමාරෑ ගිල්ලීමට කුමාරිකාාව විතරක් දෝලාවේ තබාගෙන සියලුප දෙනා සියලු පිරිසත් එක්ක දැන් කුමාරෑගෙන නිවසති යනවා ඒ අතරෙක් කුමාරයා ඒ පිරිසට සඟවලා සාරිපපුත්්‍ර මහරහතන් වහන්සේ හොයාගෙන විහාරයටාව ල්ල ිචුන් හන්සල පිරිස දැකලා උන්වහන්සලගේ ශාන්ත ඉරියෞ්දිහා බලල ලොකු ආසාාවක්්‍යෙතතාව. පැවිදිවෙන්න. කුමාරයා ඒ ආරනි වැඩන බිචුන් වහසලට කියෙලා කියනව වාමීණී මාව පැවිදි කරවගන්න කියලා. තිං ඒවෙලා ික්චුන් වහන්සේලා. ඕගේ ශරීරයේ දි හා බල හෝ නුඹ රාජ කුමාරේද. ඇයි ැන් සියලු ආභර්ණයන්ගෙන් සැසිීලා රාජ කුමාරෙක් වගේ තමයි මෙම සිටු කුමාර ඉන්නේ. ති කියනවා නෑ? ම රජෙක්පත් මත් අමාත්‍යවරයෙක් වවත් සිටුවරෙක්වත් නෙවෙයි මම ස්වාමීනී සාරිපුෘත්්‍යයන් වහන්සේගේ සහෝදරයා. ඒවිලාවිදී භික්චුන් වහන්සේලා සාරිපපුොත්ත මහරහතන් වමහන්සේ දුන්නු උපදෙසට අනුව කුමාරයා පැවිදි කලා. දැංරේවත හාමුදුරුව වශයෙන් සාාසනී වැඩෙඉන්නවා. බිචුන් නහසලගෙන් කමටහන් ලබාගෙන ්‍රීවත හාමුදුරුව භාාවනා කරලා. බොහෝමකකි ටි කාලකින් ම චතුර ති ධර්මයාව බෝධ කරගත්. ති දවසක් සාරිපුත්ත මහරහතන් හන්සේ. රේවත කුමාරයා ශාසනී පැවිදි වූ බව දැනගෙන බුදුරජාණන් වහන්සේගේ ළඟටිකිි අවසරල්ලනවා ස්වාමීනී රේවත කුමාරයා පැවිදිවුණ ඔහුව බලනමට යන් අවසර දෙන්න කියලා. නමුත් භාගතුනාන්සේ විලාවේ ඒකට අවසරදුන් න්නේනේ. ආයම තවත් දවසක ැවත විල ාගතු වහසකගේ අවසරීල්ලවා මුත් ඒවිලාවිත් භාග්‍යතු වහන්සේ සාරිපපුත්්‍ර මහරහතන් වහන්සේ අවසරදුන් ෙ තුන්වෙනි වතාාවිය විල්ලා භාග්‍යතු වහසේගේ ආයිමත්තවත් දවසක වෙල අවසරීල්ලවා ඒ වෙලාවිදී භාග්‍යතුන් වහන්සේ සාරිපපුත්ත මහරහතන් වහන්සට කියනවා හොඳයි සාරිපුත්ත අපි හැමදිනා වහන්සේ ලාමි තැන්ටියමු රේවත හාමුදුරු වැඩන්න ස්ථානයටට අපිිය අමමු. දැං භාගතු වහන්සේ පන්සීයා භික්ෂුන් වහන්සේලා සූදානම් කරවගෙන සාරිපුත මහරහතන් වහන්සේ සමඟ ක්‍රේවත මහරහතන් වහන්සේ වැඩන්න වන හැබට යනවා. ්‍රේවත මහරහතන් වහන්සේ කාරණාව දැන ගත්තා. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා පන්සිේ නමක් සමඟ මේ වෙලාවෙ මම ඉන්න ආරාමිට වඩිනව කියලා. පංවතුටි උන්වහන්සේ තමන් වහන්සගේ ජාන ශක්තියේ ඉරදිියෙන්. ඉතාම මනරාම්, කුට්ි පන්සීයක්, විහාරාරාම පන්සීයක් තමන් මහන්සේ වැඩවසන ආරාමි තුළ මවඩ. ඉතාම මනරාම්. ඉතාම ශෝභමානයි ඉතාම සිදකල්වෙයි. භාගිතතු හන්සේ මදදුරක් ගිහිල්ලා දෙමං හන්දිියක නතර වෙනවා. ආනන් ද හාමුදුරුවන්ගේෙන් අහනවා. ආනන් දෙ අපි කොමුණ මාර්ගිංග වඩිමුද. එතකොට ආනන් දහාම්මුදුර භාගිතු නන්සරකින ස්වාමීණී එක මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයේ මිනිස්සු බහොලව වාසය කරනවා ඒ මාර්ගය බොහොම පහසුවයිෙන් යන්න පුළුවන් හැබැයි සාමීනී ඒ මාර්ගය යොදුන් තිහක් දිගයි. හැබැයි ස්වාමීණි තවත් මාර්ගයක් තියෙනවා ඒ මාර්ගයේ මේ මාර්ගය තරම් දිගනෑ ඉතාම ඉක්මණින් යන්න පුළුවන් හැබැයි මනුෂ්‍යවාසයක් නම්නේ අමනුෂෝපද්‍රවත් තියෙනවා අපිට අපට බොහෝ දුෂ්කරතාවන් වලට මේ මාර්ගයනකොට දෙන්න පුළන් විශේෂීම ධනය නොලැබීම නිසා. හවල බුදුරජාණන් වහන්සේ අනන්ද හම්මුදුරගෙන් අහනව අනන්ද සීවලී භික්‍ෂුවමයක ඉන්නවද. එහෙමයි ස්වාමීණි කියනවා. එහන අපි මේ මාර්ගෙන් යමු කියලා. අර මනුෂ්‍යයන් නැති මාර්ගයට භාග වහන්ේ ප්‍රධන භික්‍ුන් වහන්සලා ප්‍රවිෂ්ට ව. පෙන්ගත්න සීවලී මහරහතන් වහන්සේ සංසාරයේ මහාපුන්නකර්මයක් කරගෙන හිටපු කියෙනෙ. උන්වහන්සේ, ඒ සංසාරයේ පොරොපු පාරමිතා ශක්තියෙන් ම්‍යාත්ම භාවී පින්තු උන්වහන්සේටසිව්පස ලාබයෙන් නං අඩුපාඩුවක් නෑ උන්වහන්සේට සිව්පස ලාබීෙන් අඩුපාඩුවක් නේ මොකද උන්වහන්සේට ලැබෙන ඒ සිව්පසය කවදාවත් නතරවෙන් නැති සිව්පසය සීවලී මහරහතන් වහන්සේ වැඩ ඉන්නවද කියලා භාගතුනන් සයැහුයි සීවල මහරත්තන් වහන්සේ ගුණයක් කිස්මතු කර. නැත්තං භාගතු වහන්සේට වඩා සීවලි හාමුදුරුවෝ සංසාරමේ දන්දීලා පාරිමිතා පොරල කිනක පෙන්න්න නෙමේ. භාගතුනහන්සේ මේ වෙලාවෙදි මේ කාරණාව ඉස්මතු වුණේ සීවලී හාමුදුරුවන්ගේ ගුණයක් ඉස්මතු කරන්න. මොකද ඒ අවස්ථාවත්තම සීවලී මහරහතන් වහන්සේට අගගස්ථානය පවල් ලබලඳන්. දැන් භාගතුනහන්සේ භික්්චුන් වහසලලා පිරිවරාගෙන අමනුෂ්‍යෝ මනුෂ්‍යවාසයක් නැති, ගයේ දිගේ රේවත මහරහතන් වහන්සේ වැඩයිනි ස්ථානති යනවා හැබයි යොදුන් කිහිපයක් දුරයි එනිසා ස්ථාන කිහිපක නවතැන් ගන්නට ඕන දෙවිවරු පින් ගතන මේක දැකලා සීවලී මහරහතන් වහන්සේට කර අනුග්‍රහයක් හැටියට විහාර ආරාම පන්සීයකුත් වගේම සියලුම බුද්ධ ප්‍රමුක සංගරාත්තයට අඩුපාඩුවක් නොවෙන්න ධානයත් සම්පාධනය කර උපස්ථාන කර. හැදැගේ සියල්ක් ලැබන සීලී මහරහතන් වහන්ේට. ආරාම පන්සීයයි සිව්පසියයි අඩුපාඩුවක් නැතුව ලබුණේ සීවලි මහතන් වහන්සේට ඒ පිනයි අනිභික්‍ෂූන් වහන්සේලාටත් පිපාකදුන්නේ දැ මේ කාරණාවති පිංවතුන අද බොහෝධනෙක් මෙන්න මේ කොටසත් වැරදිට අරගෙන තියෙනවා අපි දකිනවා. සීවලි හාමුදුරුවන්ගේ පින්තූරයක් ගෙදර තැබුවම අද බොහෝ දෙනිකුගේ මතයක් තියෙනවා තමන්ටත් ගෙදර මේ ධනදානයන්ගේෙන් අඩුපාඩුවක් වෙනි නෑ කියලා පතු එහෙම කරුණක් මේ ධර්මී මෙිතර කිසිම තැක සඳහන් කරන්නේ නෑ. මොකද දැන් සමහර වෙලාවට සමහර ගෙවල්වල බුදුරජාණන් වහන්සේට වඩා වැඩි ගෞරවයක් වැඩිසත්කාලයක් සීවලි හාමුදුරුවන්ට කරනවා. සමහර දෙනෙක් භාග්‍යතුන්හන්සේට ගෞරවදක් වන්නෙත් නැහැවැ සීවලි පිළිමියක් තියාගෙන ගෙදරවන්දනාමාන කරනවා. මේ කාරණාවල් පිංහතුනි වැරදිී අර්ථකථන ඔස්සේ වැරදි තැන්වලට ගියපු කාරණා පංහත්න සීවලී මහරහතන් වහන්සේට සව්පසේ ලැබි උවහසේ වැඩඉන්නකොට එතකොට උන්වහන්සේගේ පිනට ලැබෙන දේ තමයි අනි ශ්‍රාවකයන්ටත් ලැබින්නේ දැන් අපි එක උදාහරණයක් ගත්තෝත් අපි හිතම මෙහිම සමහර ගෙවල්වලට අපි සාමාන්‍යෙන් සමාජයේ බොහෝදිනෙ කතා කරනොමි මාතෘකාවත් ළමෙක් එපපුදනාමේ ගෙදරට හරි ගියා කියලා. එක පින්හතුනි වෙන්න පුළුවන්දයාක හොඳ පැත්තත් වෙෙන්න්න පුළුවන් නරක පැත් ඉන්න පුළුව. ළමේ කිපුදනාම ගෙදරට හරිගියා කියලා කියන මොකක් නිසාද. පංහතුනි ඒ ගෙදරට ඉපදිලා ඉන්න ඒ ළමයා හොඳට සසර පින්කරපු මේජීවිතයේ බවභෞ්ග සම්පත්තලින් අඩුපාඩුවක් නැතුව සියලොම පංචකාම සම්පත් ලබන්නට පුළුවන් උසස් පිනක් තියන ළමීේ. අපි හිතම ඒ උපන්න ළමයට ලොකු ධනයක් ලැබෙනවා එක්කො ඉගන ගන්න පුළුවන් ඒමනැත්තං විභාග සමත් පෙලා හොඳ රස්සාාවක් කරලා හොඳ ජීවිතයක් ගත කරන කෙනෙක් වෙන්න පුළුව එමනැත්තං හාම්ඹුලෙස ලොතරැයියක් ඇදිලා එහෙම දේකින් ධනයක් ලබොපු කෙනෙක් වෙන්න පුළුවවා එහෙම ධනයක් ලබන කෙනෙක් වෙන්න පුළුව අපි ඒ දාධහරණය ගම ඔන්න එක ලාමෙක් උපදිනව ලාමියයට ලොතරයියක් ඇදිෙනවා ලොතරයේ ඇදුනමඒ ළමියට ඒ ගෙදර අපිහිතු අම්මයි තාත්තයි, තව සහෝදර සහෝදරු ඉන්නව කියලා බොහොම දුක්්පත් පවුල්ල කියලා. පිනති යාර ලොතරය එකලාමයකුට ඇදුුනම ඒළමය විතරක් ඒ ලොතරගින් ඇදිච්ච මුදල් වලින් ධනේ බුක්තිවිඳින්නේ. අම්මතාත්තත් බුක්තිවිඳිනවා. සහෝදර සහෝදරීියනුත් එ ළම අතර නැතිවුණත් යම්මට්ටමකට සැප විදිෙනවා. එතවට කාටද ලැබුණේ ළමියට. නමුත්ඒේ ළමයාට ලැවිච්ච ඒ ධනය අම්මට තාතට අෙකොත් සහෝදර සහෝදරියන්ටත් විඳින්න පොළුවන් වනාා එමන ඒ සහෝදර සහෝදරියන්ට ඒ දෙමහෝපියන්ට එම ලොතරැයියක් මීජීවිතය ලබන්න පිනක් තිබොන්නේ. නමුත් පින්ගොතිනාර ලමිය නිසා ඒ අයත් ඒ ටික ලැබුවන්. මොකක් නිසාද ලැබුයි. ඕකට තමයි කර්මය කියන්නේ නිසන්ද පලය කියලා. එකකට කියන කර්මී නිසන්ද පලේ කියලා ඒ කියන්නේ? මේ ජීවිතයේ මේ මොහොතේ මට්ට අපිට විපාක දෙන්න තියෙන කරමයක් නෑක කුසල්වෙන්න පුළුවන් අකුසල් වෙන්න පුළුවන් අපිටම කුසල් කියලා විපාක දෙන්න පුළන් කුසල කරමයෙක් අර දෙමවපියන්ටවත් ඒ සහෝදර සහෝදරියන්ටවත් නෑ හැබැයි අර අනිත් සහෝදරයට විපාකදුන්නු කුසලේ නිසන්ද පලයකින් අර අනිත් අයකි යටවෙලා ති බිච්ච කුසල කර්මයක් මතු වුණ ඒයුණ ඒනිැයි පිංවතුනයේ පිරිසට ඒ දවල් ලබන්න පුළුවන්කමක් ලැබුණි එහෙමන සීවලී මහරහතන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවනම් අන උන්වහන්සේට සව්පසේ ලැබුුණොත් එතැන්න හිතියොත් අපට ලැබි හැබැයි ගෙදර රූපයක් තියාගත්ත කියලා පිතුන ඔබ හිතන් නිපා ඔබගේ ගෙදරට බෞබෝග සම්පත්තලින් අඩු පාඩුවක් වේ කියලා එක වැරදි මතයා නමුත් පිංවතුන අපිගත්තුොත් ෝතුතර බදුරජාණන් වහන්සේට ඇැ පිගතුනි මේ භාග්‍යතුන් වහන්සේට අපි ජියෝමාන සඥාවෙන් පූජාවතියන්නේ කෙළක කියන්නේ. භාග්‍යතු වහන්සට ජියෝමාන සඥාවෙන් පූජාවතියන්නේ කෙළ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ පිංගතුන මේ සියලු ලෝක සත්්‍යයන්ගේ සියලු අරමුණු දැකලා සියලුසිත් බලලා අපි කරන හැම දෙයක්ම දැකලා උන්වහන්සේ පිංවාත්න ඒ සියල්ලක්ම භාරගෙන තියෙනවා. එනිසාම අපි භාග්‍යතුන් වහන්සේට යම් උපස්ථානයක් යම් වන්දනාවක් යම් සත්කාරයක් යම් පූජාවක් කළොත් ඒස් යල්ලක්ම භාගතු වහන්සේ දැක්කලා ඒක භාගතුහන්සේ භාරගෙන තියෙනවා ඉනිසා පිින්හතුරි භාග්‍යතු වහන්සට කරන පූජාවයි මේ සීවලී මහරහතන් වහන්සගේ පිළිමියක් තියගෙනින් එක අතරේ ලොකු වෙනසක් තියෙනවා හැබැ අපට පිංහතුනි දැන් සීවලී මහරතන් වහන්සට විතරක් නෙමි අසු මහාශ්‍රාවකැන් වහන්සේලාටම වැදක් එහෙම නැත්තං දැන්. සාාවකෙන්න් වහන්සලගේ දාා උන්වහසල වැඩඉන්න උන්වහන්සේලාට වන්දනා කරා කියලා උන්වහන්සේට පොදසත්කාර කරා කියලා ලැබෙන පිණී අඩුපාඩුවක්නෙ. සීවලී හාමුදුරුවන්ගේෙන් මේ ඉගනගතයුතු දර්මතාවය තමයි දරමකාරණාව තමයි සස්සරේ හොන්දට දානය සම්පූර්ණ කරලා තිබුණොතින් අපට සංසාරීමමි බෞබෝග සම්පත්තලින් අඩුපාඩුවක් නෑ කියන එකයි. මං මේ ඔබට පැහැදිලි කරේ ගෙදර සීවලී හාමුදුරුවන්ගේ පිළිමක් තියාාගෙන හිටු පාපනීින්. රුුවත්තිතන්න්‍ය එපා ඔබගේ ගෙදරට ඒ වස්තූන්ගෙන් අඩුපාඩුවක් වෙයි කියලා. එකන වස්තුූන්ගගේෙන් අඩුපාඩුවක් නැතු තමන් ඉන්න පුළුවන් කමක් ලැබේ කියලා සීවලි හාමුදුරගේ පිළිමියයක් තියාගත්ත පමණ. එහෙම වෙන්නේ නෑ එහෙම ලැබෙනවන් ලැබෙන ඔබගේ කොසල කරමයක් නිසා ඒ පිළිමිතියාගත්ත නිසා නෙම. මංගේ වැර්දිිය දහසවබට කාරණ විස්මතු වෙච්චි නිසයි පැදිලිකර. එතර ලැං භාගතු අහන්ස ප්‍රධාන භික්ෂු මහා සංගරත්නයට දෙවිවරු උපකාර කර. බැමං කලින් මතක් කරා වගේ භාග්‍යොතුන් වහන්සේ පින් උතන සියල්ලං අතරින් ශ්‍රේෂ්ඨතනක වැඩඉන්නම නමුත් මේ වෙලාවෙ මේ කාරණාව මිතරදිටඕනේ සීවලි මහරහතන් වහන්සගේ ගුණයක් පෙන්න්න ඕන නිසා. තැන් බුදුරජාණන් වහන්සේ භික්ෂ මහා සංගරාත්ඥයක් එක්ක ප්‍රේවත මහරහතන් වහන්සේ වැඩඉන්න ආරාමිට යනවා දැංඋන්වහන්සේ ර්දයෙන් ආරාම පන්සියක් කදලා ඉතාම සිත්කලු මනරම් ස්ථානයක වැඩින්නවාගේ පේෙනවා තරම් මහල්ලු භික්ෂුන් හන්සල දෙනවා පින්වතුන මෙතර දැක්කලා උනහසල දෙනම වැරදි අදහස ක්‍රේවත හාමුදුරු පිළිබඳ ඇතිකර ගත්තා. මොකක් දේ වැරදි අදහස මේ හාමුදුරුවන්ට කොහොමද මේ තරම් විහාරාරාමහදාගෙන දම්මානු දම්ම ප්‍රතිපදාව කරන්නේ එහෙම කරන්න බෑ දැන් එතන දේරෙන් ඒ හාමුදුරු දෙනමටයි වැරදි අදහස ආවේ ්‍රේවත හාමුදුරු තනයෙන් මයාරාමි වැඩයින්නේ මේ තරම් ලස්සනට පන්සල තියාගෙන ඉන්නවා හරට දිවි විමානයක් වගේ ආරාම පන්සිියකුත් හදල ති මේ තරම් වැඩගොඩක් කරගන්න කොහොමද මේ හාමුදුරුව මේ භික්්ෂ ප්‍රතිපදාව පුරන්නේ කෙල මේ හාමුදුරු ප්‍රශ්නයක් කාවා. මොක දැන් භාගතුරන්සේ වැඩහිටපුකාලේ විහාරාරාම හදල තියෙනව නමුත් ඒව කරලතින දායකියෝ. දායකින් තබයි ඉව කරලතිනෙන මුත්දැන් ්‍රේවත හාමුදුර වැඩඉන්න ස්ානය කියන දායකයන් ජීවත්වන ගොදුරු ගමක් නෙමේ තරණ්‍ය. මේ වගේ තැනක කොහොමද මේ හාමුදුරෝ තනිවම මේ දේවල් කරගෙන ජීවත්තෙන්නේ කියලා අර මහලු භික්‍ෂුන් වහන්සල දෙනමට වැරදි අදහසක්කාවා. නමුත් ඒ හාමුදුල දෙනම හිතිං හිතනවා බුදුරජාණන් වහන්සේත් ඉති මේ හාමුදුරට දොස් කියන්නේ නෑනි මො උන්වහන්සට දොස් කියන්න නැත්තේ උන්වහන්සේ සාරිපුත්ත හාමුදුරග සහෝදරය නිසා වෙන්න ඇැති. ඒ නිසා දොස් කියන්නේ නෑ කියලා ඒ හාමුදුල දෙනමට තවත් දරුණු ලෙස ඒ අදහස වැරදිවිදියට වැටහුුණ. ාගිතරහන්සේ මේක් අදහස දැනගෙන. ඒ දෙනමටම මේ කාරණාව පැහැදිලි කරන්න ඕනකමට මාසයක් කදිරවනය රේවත මහරහතන් වහන්සේ වැඩඉන්න ආරාමය වැඩ ඉඳලා මාසෙකට පස්සදී එතනින් වැඩිය. වඩිනකොට බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කලා අර මහළු භික්ෂූන් වහන්සේලා දෙනමගේ. තෙල්කුලාව පෙරහන්කඩ පාවහන්. මිනි මේටික අමතක වෙන්න කියලා. ඒ දෙනමගේ, මේ තමන්ට තියෙන මේ උපකරන්ටික අමතක වෙන්න කෙලා අධිෂ්ඨානයක් කරල වැඩිය. තින්ඒ දෙනමගේටි අමතකවුණ මදදුරක් වැඩියන් පසදි මේ දෙනමට මේක මතක් වෙලා නැවත ආවා. දැන් කදිරවනී රේවත මහරහතන් වහන්සේ ඒ විලාවිදී භාගතුහස ප්‍රාන භික්‍ෂුණහසේ වැඩපුනිසා තමන්ගේ ඒරදි ප්‍රාති හාරය අත් හැරිය. එතුට අර සියල්ලක් මතුරු දහඟගුණ යිමත් සුපුරුදු පරිරදි වන ලැහැබක් කටු ලැහැබක් මේ වනයකින් ගහනයක් වෙච්ච, ස්ථානයක් බවට ප්‍රකෘතිතත්වයට ස්ථානය පත්වනා. දැන් අර දෙනම ගිහිල්ලා කලින් හිතාගෙනගිය පාරාමටි යන සංඥාව ගියා නමුත් ඉතාම දුස්කර ලෙස තමයි රේවත මහරාතන් වහන්සේ වැඩීන ස්ථාන්ටයන්න ඕනි කටු ඇනි ඇනි කොලාතුවල හැපි හැපි ගස්වල වැදිවැදි වළවල්වල වැටිවැටි මඩවගුරු උඩිින් ගිහිල්ල තමයි රේවත මහරතන් වහන් ඉන්න තැන පවා හොයාග රේවත හාමුදුරුවෝ අර අමතක වෙලාගේ උපකරණන්ටික ගහකල්ල තිබුණ. ඉතිං ඒ වෙලා වෙදිී ඒ දෙනම වහන්සේලා වැරදි අදහසත් ඉවත් කරගෙන තිරින් වැඩිය. එදා බුද්ධ ්‍රම සංගරත්නයට පින් තුන සසිවපසි පස්ථාන කර විශාකා උපාසිකාව. විශාකා උපාස්සිකාව ද අර මහළු දෙනමගින් අහනවා ස්වාමීණී රේව මහරහ න් හන්සේ වැඩීන තර උබහන්සේ වැඩිය ඕ කියන හනුව ස්වාමිණි කොහොමද ස්ථානය කියලා ොට ඒ දෙනමක්කිෙනවා. විශාකාවන හරියටිකක් ප්‍රේත භවයක් වගේ ප්‍රේත භවනක් වගේ තැනක තමයි උන්නහන්සේ වැඩයින්නේ. කට්ටුතියන රෝක්ෂ ගස්තියන මඩ වගොරුතියන ඉතාම දුෂ්කරව යන්න පුුවන් තැනක තම උන්වහන්සේ වැඩඉන්නේ. තැඒ දෙනම වහසල දන්වලසල ගේගාම තවත් සාමනේරයන් මහන්සල දෙමක්ක වැඩ දානගත්තා. උන්වහන්සල දෙනම ගෙනු විශාකාපාසිකා වහනම ස්වාමීනියෝ බහන්සල දෙනමත් ප්‍රේවත මහරහතන් වහන්ස වැඩෙඉන්න බූමියයට වැඩියල්. එහෙමයි කහොමදස්වාමීනී ස්ථානය උපාසිකාවනි හරියට දිවිය භවනකට දෙවනි නොවෙන මනරම් සි ක්කව ස්ථානක කතමයි උන්වහන්සේලා වැඩ උන්වහස වැඩවාස කරන්න කියලා විශාකාාවට එදිනම පිළිතුරු දුන්නා. ති බුදුරජාණන් වහන්ස කියළඟට මේ කාරණාව සාකච්ඡාවක් හැටිද ගියා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ විශාකා උපාසිකාවට මින්න මේේ ගාථාව දේශනා කරල කියනවා විශාකාවනී යමෙක් ගමක හෝ වනයකො ෝ එමනැතං වලකහෝ යම් ගොඩතැනක වාසය කරනවනං ඒ ඉන්නේ රහතන් වහන්සේ නවක් නම් ඒ තැන ඉතාම සිත් කලුයි කියලා භාග්‍යත වහන්සේ මේ ගාතාව දේශනා කලා ඒ වෙලා වෙදි භික්ෂුන් වහන්සේලා මෙ සීවලි මහරහතන් වහන්සේගේ ලාබසත්කාරයේ පිළිබඳ උන්වහන්සටම සසිව්පසලාබෙන් අරතරම් දුෂ්කර ස්ථානයකබද පවා ැබිච්ච විදිය පිළිබාද භික්‍චුන් හන්සල පිරිස කතා වෙනවා බුදුරජාණන් වහන්සේ ධර්මදේශනාව අවසානයේදී ඒ කාරණාව දැනගෙන එවෙලාවේ සීවලී මහරහතන් වහන්සේ අතීතයේ පිළිබඳ කරපු කරමය ගෙන පැහැදිලි කරනවා මහනනී මෙ සීවලි ස්ථෙවීරයෝ පෙර විපස්සේ භාගතු වහන්සගේ කාලයේදී කල්ප අනු එකකට පෙර විපස්සේ බුදුරජාණන් වහන්සේ පහළවෙච්ච කාලයේ ලොක කුසල කර්මයක් කරා මොකද්දේ කුසල කර්මය ඒ කාලයේදී රටේ රජතුමා විපස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන භික්‍ෂුන් වහන්සලට දානයක් දෙනවා. ඒක බලන්න ගමේ ජනතාවටත් ආරාධනා කරනවා. ගමේ ජනතාව ඒක දිහා බලලා රජතුමා පරද්ධන්න පුළුවන් දානයක් ගමී ජනතාව දෙෙනවා රට වැස්සි යෝයි ධානය දෙනෙනවා ඒක බලන්න රයිතුමයිදම හයට අර අසදෘෂ මහදානය වගේ මෙහෙම පිහොතුනී ගමයි මිනිසුයි රජතුමයි දෙගොල්ලෝම හත්වත් හය වතාවක් තන්දිෙනම හයිවෙනි වතාවෙදී ගම්බෙසිය ධානය සෝදානම් කරද්දී අපේ ධානයට මෙින්නමේදී නෑ කියන්න බැරි මට්ටමට එ විදියට අපේ ධානය සම්පූර්ණ කරමි කරමුයි කියලා යෝජනා කරගත්තා ධානය සෝදානම් කර ොමොනවගේ දේවල් ද අඩුපාඩු කියලා හොයල බලද්දිී දැනගත්තා දානයට මී පැණිනේ ඒ වෙලාවෙ කහවනු හාරදාහ කතර දිනෙකුට දීලා හතර පැත්තකටවාවන මී පෙනි හොයාගෙනඉන්න එක් තරා පුරුෂයක යනව එක්තරා තැනකට මී වදයක්වා ගන්න මී පැණි හොයාගන්න ති එක වෙලෙන්දේ තැනින් තැන මී පැණි විකුණ විකුණ එනවා දැන් මේ පුුරුෂාව දැකල සතුටට කහවනුවක් දීල කියනව යි මී පැටි මට ද. පිින්තනී ඇතටම ඒ මී පැනිටික කහවනුවක් වටින්නිිනේ. ඉතාම සුළූ වටිනාකමක් තියෙනම මී පැනිටිකට. නමුත් මේ විලෙන්ද කල්පනා කරා මොහු කහවනුවක් දිලමී නී වදේ ඉල්ලන්නේ මොහට මේක ගොඩක් වටිනවෙන්. එනිසා කහවනුවකට දෙන්න බෑ කියලා හු ප්‍රතික්ෂේප කළලා. ති කහවනු දෙකක් දෙන්නංකෝ තුනක් දෙන්නන්කෝ. ඒත් බෑ කියම දහයක් දෙන්නංකෙන පණහක් දෙන්නන් කෙන සීයක් දෙන්නං කියනවා. අන්ති වට කහවනු දහමදීල කියනවා. ගලක ච්රයිතියෙන්නේ ඕක කරගද දෙන්න කියවා ඒතකොට්ට වෙෙන් දනවා මේ මේවදේ එච්චර වටින්න්නේ ඇයි අනු මෙච්චර වටිනාකමදදිල මේ මේ වදය ගන්නේ. තර පුරුෂයා කියනවා මම එක දන්නවා හැබැයි මට මේවෙලාේ ඕයිතතාරට ට මෝක වටිනවා කියෙලා කියවා. මොකද හේතුව කෙල්ල හොම කියනවා. අපේ රටේ රටවැස්සයකුතුවෙලා භාගිතු හන්සේ ප්‍රධාන මහ සංගාරත්වනෙන ධානයක්දනවා. ඒකට අඩු එකමදේ තමයි මේ පැනි ඒකයි මේක ගන්නාව ක කියළලා කියන. වෙළෙන්ද සතුටට පත් වෙලා කියනව එෙනක් නුඹගේෙන් ට සල්ලියපා මම මේක දුන්නත් මටත් නුමල පින් අනුමෝදන් කරනවද කියලාහන් ඒවෙලා වෙදී ඒ පිරිස කියනවා හොඳයි නුබට ති පින් දෙන්න නඹ ශද්ධහාවන්ත නිසා නුබට තපි පින් දෙන්නම් කියලා කියන. පිංොතුනී එදා ඒ ධනයට අඩුපාඩුවක් වෙලා තිබිච්ච නීපැණි සම්පූර්ණ කළේ ඒ වෙෙළෙන්ද වෙන කවරුවත් නෙවෙයි අපේ සීවලි මහරහතන් වහන්සේ එක තමයි පින්ංහොතුන ඒ දානී විපාකය. මන පිවොතුන ධානයක යම් දන්දෙන තැනකට යනවනං ධානයක පින්වොතුනි සම්පූර්ණ කරන්න ඕන කොටසක්මේ මේ කාරණාව ධනේ ගැන විධ පැතික කඩඔස්සය අපි කතා කරනවනේ මේකත් විශේෂ ධානයක් ඒ තමයි යම් දන් දෙෙන තැනකට ගිහිල්ලා ඒ ධානීහි මොනවාහර දේකින් අඩුපාඩුවක් තියෙනවන අඩුපාඩුව සම්පූර්ණ කරන්න පුොළුවන් නම් ඒක පින්ඔතුනි විශේෂ ධානයක් සීවලි මහරහතන් වහන්සේට මෙතරම් උසස් ලෙස ලාවසක්කාර ලැබුණේ අඩුපාඩුවක් නෝනේ සිවපසයෙන් ආන්න ඒ දානේ විපාකයක් නිසා භාගතුනන්සේ කාරර්නාව දේශනා කරනවා එවිතරක් නෙවෙේ උන්හන්සේ පංවතුනේ මෙලව උපදින්න කලින් මවකුසි අවුදු හතක් දවස් හතක් හිටිය මවකුසේ හිරවෙලා ඒකත් පෙරකරපු අකුසල කර්මයක් එක රජෙක්වෙෙලා උපන්න ජීවිතයක එක ගමක් තමන්ගේ යටතත ගන්න ඕන කමට ඒ ගමේ ඉන්න ඒ රටවැසියන්ගේ රාජ්‍ය ඉල්ලනවා රටේ රයිතුමාව මරලා නමුත් රටවැසියකට කැමැති වෙන්නේ. ති මේ වෙලාවෙේ මේ රජතුමා ඒ රටවැසියන්ට ආහාරපාන සපයන ඒ රටවැසියන්ට ජලය අරගෙන යන සියලු දොරවල්ටික වහනවා. ඒ වෙලාවේ අවුරුදු හතක් යනකම්ම ඒ රටවැසියන්ට ආහාරපාන හිංගියක් ඇතිවුණා හැබැයි කුඩා දොරවල් ඇරල තිබුණ. ඒ තුලින් ඔවුන් ගිහිල්ලා ආහාරපාන සපයගත්. මේ රජතුමාගේ මෑණියන් මේක දැකලා පොත්්‍රයාට මේක කියන්න ඕන කියලා කොඩා දොරු වල්ටිකත් වැස්සෙව්වා. දින හතක් ඒ දොරවල්තිික වහලතිව්වා. ඒ වෙලා වෙදී දින හතකට පාසදේ රටවස්වි කල්පනා කර දෙෙන් අපට වෙන්න මැරෙන්න්න එනිසා අපේ රයිතුමා මරල්ලා අපි මොහුට රාජි දෙමයි කියලා අඩ රජතුමාව මරලා ඔහුට රාජ්‍ය දුන්න. ආන්න ඒ කරපු අකුසැල කරමේ නිසා. එතැන් පටන් ජීවිත ගණනාවක් අවීචයාදී බොහෝ තැංවල දුක්කර ජීවිතගත කරලා අකුසල කර්මය ගෙවලා අපේ භාගතු වහන්සේගේ කාලේදී පිින්වතුනනි මෞකුසක ඉපදෙනවා මේ කුමාරයා උපන්න ජීවිතේ උපන්න මොහොතේ අවුරුදු හතක් යනකම්ම මෞකුසින් එලියටෙන් ඇැතුව මෞකුසු තුල්ලම වැඩිදවා. ඉළඟට ඒ අම්මත් වෙන කවුරුවත් නෙවෙයි එදා රාජ කුමාරයාට ව්වෙලා හිටපු මෑණියම් මයි. ඒ මෑනියන්ගේ උප දෙෙසින් දින හතක් අර රටවැසියන්ට ආහාරපාන ලැබෙන ස්ථානටික වහන් උපදෙස්දපුුනිසා සීවලි කුමාරෑ මෙලොව එළියදකින ඒ මොහොතේ දින්න හතක් පිවතුන දින්න හතාක් යෝනි මුවේ හිරවෙලා හිටිය කියල සඳහන් කරනවා. දින හතකට පස්සේ ඒ වේදනාවත් ඒ මෞත්මෑණියන් ගෙවලා ඒ අකු සල කරමයත් නිමාකරගෙන තමයි සීවලි කුමාරෑ මලවූ පන්්ඩ. භාගතු වහන්සේ මේ කරුණු සියල්ලක්මකට ගලපලා දේශනාව කරනවා. ඇති මේ කාරණාවත් මංහිතනවා වෙනම සාකච්ඡා කරන්නඕනු මාතුෘු කාවක් මොකද යමෙක් කුසල් කරනවනං ඒ කුසලේ විපාකයක්ත් යමෙ කකුසල් කරනවනං අකුසලේ විපාකයක්ත් තමන්ටම ගෙවන්න සිද්ධි වෙන බව මේ කාරණාවලුත් අපතේරුම් කරගන්න ටඕ. දේශාවට තිබෙන කාලේ නිමාවට පත්වෙලා ඇ තිබෙන නිසා අද අපි මේ දේශනාව නිමාවට පත් කරනවා. මෙවන්නුතුම් සද්ධර්ම දේශනාවක් පවත්වන්නට මුළුමහත් ලෝකයා කිරීම මේ උතුම් දේශනාව දේශනා කරවන්ට දායෙකුණු පින්වතුන්ට, පුඥානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. හදමි උතුම්ම සද්ධර්ම දේශනාව පවත් පන්නේ දායිකක්ය දරන්නේ මහනුවර අම්පිටිය මාවැලි උයන්නේ අංක හතලිහෙන් දහය ඒ නිවසේ පදිංචි දැනට කටා රාජයේ සේවේ නියුතු WM අනුරප්‍රියන්ත වනසිංහ මහතා එවගේම නයිනෙ ධම්මිකා වීරතුන්ග මහත්මිය නදින්සා පියම්මිණී වනසිංහ දියනිය තරණ දෙවනිත වනසිං පුතුන් කිය මිනිමි පින් උතුන් පිරිසයි දායකත්වය දරන්න.ඒ පින්ං තුන් බලාපොරොත්තු වෙනවා දහස් විසය එකගේ මැයි මස දොස් වන දින පනස්වන ජනමදිනේ සමරණ අනුර ප්‍රියන්ත වනසිංහ මහත්මාට ආශිරුවාදී කරන්නට. එවගේම හැත්තෑ අටවන ජනමදිනය සමරණ, UH කරුණාවත ආදරණය මවතුමයට නිදුක්නීරෝගේ සුවපත් භාවේ ප්‍රර්ථනා කරනට බලාපොරොත්තු වෙනවා එවාගේම නයිනි දම්මිකා වීරතුංග බිරිදටත් එවගේම නදිංසා පියමිණී වනසිංහ දියනියටත් තරණ දෙවනිිත වනසිංහ පුතුුණුවන්ටත් ආශිරවාදය කරනවා මනං ඒ ස ජීවත්ව සිටින හැම දෙනාටම නිදුක් බව නිරෝගේී බව සැලසේවා කායික මානස්ික සුවපත් භාවේ සැලසේවා ඒ දරුවන් දෙපළගේ අධ්‍යහපන කටුතු සර ප්‍රකාරෙම සාර්ථකමත්තේවා ඔන්ගේ අනාගත ජීවිතය යහපත්තේවා ඔුන්ගේ අරමුණු අපේක්ෂාවන් සියල් ලක්ම බාධාවකින් තොර වෙටු කරගන්නට ශක්තිේ දහහිරිය ලැබේවා කියල මේ වෙලාවේ ආශිරවාදේ. කරනවා දෙපාර්ශවේම සියලු සහෝදර සහෝදරෙන්න්නතුළු. ල හැමදිනාටම නිදුක් නීරෝගිය සුවපත් භාවේ සැලසයිවා කෙලා ආශිරවාදී කරනවා වගේම මිට වසර තිස්තුනකට පෙරමියගේ WM ගුණසේකර පපියනන්ටත්? රතිකට පගේ WMjaय ति සහෝදරයාටත් වසරතිහකට පරමියගේ WM आශෝ की ීර සහෝදරයාටත් වසර විසි හතරකට පමියගේ WM රම්බंडඩ ීරතුঙ্গ න්ටත් වසර තුනකට පෙමිය ග සෝමේ ලनाාව තිලකරත්na ආদের නිමन තුළ මියගේ 0 ඥාති ට පि අනমෝදनරන්නට බලාපරතු ව ඒ හමदिනාටමත් ि අනমෝදන් වවා හමदिනාගේම භवගමී ජීවිත සුවපත්तेවා ාර්ථනා කරන බෝධයක තුම් චතු सा ධर्ම බොද වේවායි සාධෝ කියා අපි ප්‍රාර්ථනා කරමු අවසානේදී ඔබ අපහැමදිනාටමත් ටිම කාලයකින් පහසුම ආකාරිං සුකසාහගත ප්‍රතිපදවිෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු ಿලෙස් බරිින් නිදහස්වෙන්වා අජර ව අමර ව නිවන ලැබසැනසෙන්න්නට මේ කුසල්ලுතුම් පාරමිතාවක් ම වේවායි සාධූ, සාධෝ සාධෝ කියාපි පාර්ථනා කරගමෝ. ආකා සට්ටහාචුබුම් මට්ட்டා දේවානාගාම හිද්දිිකා පഞ්ഞන්තන් අනனுුමෝදිත්වා චරන්රකන්තු සම්මා සම්බුද්ධ සාසනං චරන්රකන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාවකන්.